ඇතරම මේ ඩොක්ට අපිට කියන්නකො මොකක්ද මේ පිළිකාව කියලකය. මූලික වශයෙන්ම අසාමාන්‍ය සෛලවර්ධනයක් තමයි පිළිකාවක් වෙන්නේ. ගැන අපේ ශරීරයේ තියන සෛල නිපදිවෙලා යම් කිසි කාල සීමාවකට පස්සේක විනාශ වෙනවා. මේ විනාශවීම වෙන්නේ නැතුව එක දිගටම වර්ධනය වීමක් තමයි මේ පිළිකාවකදී සිද්ධ වෙන්නේ. පිළිකාවක් වගේ දෙයක් ඇති වුණහම අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ශල්‍යකර්මයකින් මේ පිළිකාව ඉවත් කිරීම අපිට සිද්ධ කරන්න පුළුවන්. ඊට අමතරව කිමෝතෙරපි නැත්නම් රසායනික ප්‍රතිකාර ක්‍රම මගින් මේ සෛල වර්ධනය අඩාල කරවන්න පුළුවන්. ඒකත් එක්කම තවත් තියෙනවා රේඩියෝ තෙරපි කියලා විකිරණ මගින්. විකිරණ මගිනොත් මේ සෛල විනාශ කිරීමක් සිද්ධ කරනවා. ඊට අමතරව ස්වභාවික ද්‍රව්‍ය මගින් පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව තියෙනවා. විවිධ පෝෂක අතිරේක වර්ග එමගින් පුළුවන් සෛල විනාශ කිරීම වගේම පැතිරීම පාලනය කරන්න. මේව කොහොමද අපි හඳුනගන්නේ? ඇත්තටම ශ්‍රී ලංකාවේ තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ IBMBB ආයතනයේ අන්නේ විද්‍යාත්මකව තහවුරු කිරීම තමයි කොළඹ විශ්වවිද්‍යාලය මගින් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම පිළිකා සෛල වලට මොකද වෙන්නේ, කොහොමද මේක විනාශ වෙන්නේ, කොච්චර ප්‍රමාණයක් වෙනවද, මෙන්න මේ දේවල් ටික තහවුරු කරගෙන නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් තමයි වර්ණ ලැක් කියන්නේ. මේක පිළිකා පියවි සෛල විනාශ කිරීම සමගම අනිකුත් සෛල විනාශ කිරීමත් සිද්ධ වෙනවා. එමගින් රෝගේ පාලනය කිරීමක් සිදු කර ගන්න පුළුවන්. සුබ දවසක්. ප්‍රමුඛ ටීවී තුලින් අපි තවත් විශේෂ වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් මතක් කරනවා ඔබ තවමත් මේ නාලිකාව subscribe කරලා නැතිනම් ඔබේ සඳහා අවස්ථාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි ප්‍රමුඛ ටීවී තුලින් වැඩසටහන් ගෙන එද්දී එලිමහන් පටිගත කිරීම තමයි අරගෙන ආවේ බොහෝ වෙලාවට. ඉතින් අද දවසේ පොඩක් විශේෂ විදිහට මැදිරිමේ වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙනවා. ඉතින් වීඩියෝව අවසන් වෙනතුරු නරඹන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ කරුණ කාරණාවන් එක අපි කතාවට බහිමු නේද? තව මොකටද කාලේ නාස්ති කරන්න කියලා කල්පනා කරන්නත් අවශ්‍ය වෙන්නේ නැති නිසා සාමාන්‍යයෙන් මේ අපේ තරඟකාරී සමාජය තුළ අපේ නිරෝගී යහපැවැත්ම කියන කාරණාවට අපි අවධානය යොමු කරනවා හරි අඩුයි. මේ හේතුවත් එක්ක විශේෂයෙන්ම ලංකාවේ සෞඛ්‍යංශ සඳහන් කරන විදිහට බෝ නොවන රෝගවල ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. මේ බෝ නොවන රෝගවල ව්‍යාප්තිය වැඩි වෙන ප්‍රධානම හේතුව තමයි අපේ ආහාර රටාව සහ අපිට ශාරීරික ව්‍යායාම් නොමැතිකම. ඉතින් මේවත් එක්ක විශේෂයෙන්ම හඳුනාගෙන එන රෝගය විදිහට පිළිකාව හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ පිළිකාවත් එක්ක සටන් කරන සහ පිළිකාවත් එක්ක කටයුතු කරන අතරතුරේදී අපේ ජීවන රටාව කොයි විදිහට හුරු කරගන්න ඕනේද කියන එක පිළිබඳව ඔබට මේ වැඩසටහනේ යම් අදහසක් ලබා දෙන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අටුවා ටීකා ටිප්පණි නැතුව කෙලින්ම මේ කතාවට බහින්න තමයි සූදානම් වෙන්නේ. අද දවසේ අපේ මේ වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායකයා විදිහට අපි සම්බන්ධ කරගන්නවා වෛද්‍ය පියල් සුපුත් චන්ද්‍ර මහත්මයාව. අපි ડોક્ટર පියල් එක්ක තමයි මේ පිළිබඳ කතා කරන්න සූදානම් වෙන්නේ. අයබෝන්. ඉතින් මේ ડોક્ટર ඇත්තටම මේ දැන් අපි විශේෂයෙන්ම මාධ්‍ය වලින් දකිනවා ප්‍රධාන වශයෙන්ම මේ බෝනෝන රෝගවල ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. ඒ අතරතුරේදී පිළිකාව කියන රෝගය විශේෂයි. කුඩා දරුවන්ගේ ඉඳලා මහලු විය දක්වාම මේ ජීවිතන හැමෝන්ටම මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඇත්තටම මේ ડોક્ટર අපිට කියන්නකෝ මොකද්ද මේ පිළිකාව කියලා කියන්නේ? මෙහෙමයි. දැන් අපි බෝනෝවෙන් රෝගය ගැන කතා කරේ. අපි ශ්‍රී ලංකාවේ වගේම ලෝකේ අනිත් රටවලත් අපි දකිනවා මේ බෝනෝවන රෝග සීග්‍රයෙන් ඉහළ යනවා. ඉතින් මේකට හේතු කාරණා සියලුම පාර්ශ්වයන්ගෙන් හොයන විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ වගේම ඒ රටවල් වල සෞඛ්‍ය අංශ මගින් හොයනවා. ඉතින් මේ වගේදී දකින්න ලැබෙන ප්‍රධාන දෙයක් තමයි ආහාර රටාව හා ඒ කෙනාගේ ජීවන රටාව. මේකේ වෙනස්කම් නිසා
මේ බෝනොවන රෝග ඇතිවීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පිළිකාව ගැන කතාකරොත් පිළිකාවටත් මූලික හේතුව වෙන්නේ මේ ආහාර හා ජීවන රටාව. මෙතනදී පිළිකාව කියන එක ඇතිවෙන්නේ අපේ ශරීරයේ සිදුවන ජානමය වෙනස්වීමකින්. මේ ජානමය වෙනස්වීම සිදුවීම ආරම්භයක් දෙන්නේ මේ ආහාර හෝ අපේ තියෙන වැරදි හැසිරීම් රටා. විශේෂයෙන් කෘතිම ආහාර වර්ග, ක්ෂණික ආහාර වර්ග, ඒ වගේ ආහාර ලබා ගැනීමේදී මේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගොඩක් දැන් කෙනෙක් කාර්ය බහුලයි, සමාජයින ගොඩක් අය. ඉතින් මේ කාර්ය බහුල බවත් එක්ක අපේ මනසට තියෙන ස්ට්‍රෙස් එක වැඩි. මෙන්න මේවත් මානසික කාරණා. ඒවත් හේතු වෙනවා පිළිකාවක ආරම්භයකට. මේක ආරම්භ වුණාට පස්සේ තමයි පැතිරීමක් සිද්ධ වෙන්නේ. කියන්නේ විවිධ අවස්ථාවන් තියෙනවා ඒක පැතිරීමේ. මේක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මූලික වශයෙන්ම අසාමාන්‍ය සෛල වර්ධනයක් තමයි පිළිකාවක් වෙන්නේ. කියන්නේ අපේ ශරීරයේ තියෙන සෛල නිපදවිලා යම්කිසි කාල සීමාවකට පස්සේ ඒක විනාශ වෙනවා. මේ විනාශ වීම වෙන්නේ නැතුව එක දිගටම වර්ධනය වීමක් තමයි මේ පිළිකාවකදී සිද්ධ වෙන්නේ. හරි, එතකොට මේ ડોක්ටර් සඳහන් කරපු කාරණාවත් එක්ක දැන් ඇත්තටම මේ අපි හඳුනාගෙන තියෙන මේ සමාජයේ අපේ මානසික ගොඩනැගිලා තියෙන ගැටලුව තමයි පිළිකාව කියන්නේ මාරාන්තික රෝගී තත්ත්වයක් කියලා. සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා, ඒ වගේම සුවවෙච්ච අයත් දැකලා තියෙනවා. එතකොට මේ ડોක්ටර් අපිට කියන්නේ දැන් මේ රෝගය වැළඳුණාට පස්සේ, එහෙම නැත්නම් මේ පිළිකාව වැළඳුණාට පස්සේ මේක සුව කරගන්න පුළුවන් විදිහක් අපි සතුව තියෙනවද විශේෂයෙන්ම ලංකාවේ? මෙහෙමයි, පිළිකාව කියන්නේ අපි මාරාන්තික රෝගයක් කියලා ගොඩක් අය කියන්නේ. ඒ වුණාට පිළිකාව 100%ක් සුව කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. 100%ක් සුව කරන්න නොහැකි වෙන අවස්ථා තියෙනවා. ඒක අපි හැදෙන පිළිකා වර්ගය, පිළිකාව සෑදිලා තියෙන ස්ථානය, අපි මොන අවස්ථාවේදී මේක හඳුනාගන්නේ කියන ඒ දේවල් මත මේක වෙනස් වෙනවා. සියලුම පිළිකා මාරාන්තික පිළිකා නෙමෙයි, අපේ තියෙන ගොඩක් පිළිකා වර්ග අපිට මූලික අවස්ථාවේදී අපිට හඳුනාගන්න පුළුවන් නම් අපිට සුව කරගන්න පුළුවන්. ඒ අතරතුරේදී මේ ડોක්ටර් මම තවත් ප්‍රශ්නයක් ડોක්ටර්ට යොමු කරන්න මේ සූදානම් වෙන්නේ, මේ දැන් සාමාන්‍යයෙන් පිළිකාවක් වැළඳුනහම මේ පිළිකාව සුව කර ගැනීමට ස්වභාවික ක්‍රම සහ કૃත්‍රිම ක්‍රම තියෙනවා. දැන් අපි හොඳටම දන්න කාරණාව තමයි කීමෝതെරපි. එතකොට මේ කීමෝതെරපි වලත් සමහර අවස්ථාවලදී ඒවෙත් යම් අතුරු ආබාධ තත්ත්වයන් ඇති වෙනවා කියලා අපි අහලා තියෙනවා. මේ ඔබ මම වැරදි නම් ඔබ මාව නිවැරදි කරන්න. එතකොට ඇත්තටම මේ ස්වභාවික ක්‍රම සහ මේ કૃත්‍රිම ක්‍රම අතර වෙනස කොයි වගේද වෛද්‍යවරයෙක් විදිහට ඔබ දකින්නේ? හරි, මං ප්‍රථමයෙන්ම කියන්නම් මොනවද කරන්න පුළුවන් ක්‍රම කියලා. සාමාන්‍යයෙන් පිළිකාවක් වගේ දෙයක් ඇති වුණහම අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ශල්‍ය කර්මයකින් මේ පිළිකාව ඉවත් කිරීම අපිට සිද්ධ කරන්න පුළුවන්. ඊට අමතරව කිමෝതെරපි නැත්නම් රසායනික ප්‍රතිකාර ක්‍රම මගින් මේ සෛල වර්ධනය අඩාල කරවන්න පුළුවන්. ඒකත් එක්කම තවත් තියෙනවා රේඩියෝ තෙරපි කියලා, විකිරණ මගිනුත් මේ සෛල විනාශ කිරීමක් සිද්ධ කරනවා යම්තාක් දුරකට. ඉතින් ඒක තමයි ප්‍රධානම බහුලවම අපි දන්න බහුලවම සිද්ධ වෙන ප්‍රතිකාරකම වෙන්නේ. ඊට අමතරව ස්වභාවික ද්‍රව්‍ය මගින් පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව තියෙනවා විවිධ පෝෂක අතිරේක වර්ග. එමගින් පුළුවන් සෛල විනාශ කිරීම වගේම පැතිරීම පාලනය කරන්න. දැන් එතකොට ડોක්ටර් අනිත් කාරණාව තමයි දැන් හුඟක් වෙලාවට අපේ ලංකාවේ තියෙන ගැටලු වෙලා තියෙන මේ ඖෂධ ප්‍රමාණවත් තරම් හොයාගන්න නැහැ. මේකත් එක්ක හුඟක් රෝගීන්ට මරණාසන්න තත්ත්වයට දක්වා ගිහින් තියෙනවා. ඔය ආදී වශයෙන් තියෙනවා. එතකොට මම ડોක්ටර්ගෙන් විමසන්න සූදානම් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක මේ පිළිකා කියන රෝගය සඳහා යම් ඖෂධයක් නිපදවීමේ යම් තාක්ෂණයක් තියෙනවද? ඔව්, ලංකාවේ ඒ සඳහා විශේෂ තාක්ෂණ හා ඒ මෙවලම් ලංකාව තුළ දැන්ට තියෙනවා. මම ඉස්සලාම කියන්නම් මට මේ අර ස්වභාවික නිෂ්පාදනයක හා අනිත් કૃතිම වයි කියන්නේ අපි සුව කරන්න ගන්න ප්‍රතිකාර ක්‍රමවල වෙනස. එතකොට ඒකත් එක්ක අපි බලමු මොකද්ද මේ යොදා ගන්න තාක්ෂණය කියලා. ඇත්තටම අපි કૃතිම නිෂ්පාදනය නැත්නම් ඖෂධයක් ගත්තහම මේ ඖෂධ
රසායනිකව නිෂ්පාදනය කරපු ඒවා, කියන්නේ කෘතිමව නිෂ්පාදනය කරපු අපි කියන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්, මේවා තමයි තියෙන්නේ. නමුත් ශාක වලින් ගන්න ඒවා, ඒ ශාකයේ තනි එක ඉන්ග්‍රීඩියන්ට් එකක් නෙමේ තියෙන්නේ, එක ද්‍රව්‍යකින් නෙමේ තියෙන්නේ. එතකොට අපි ද්‍රව්‍ය ගොඩක එකතුවක් තියෙන්නේ, ඒක එකක්. එතකොට මේකෙදී අර රසායනිකව ගන්න ඒවා, රසායනිකව ගන්න දේවල් කෘතිමව අපි නිෂ්පාදනය කරද්දී ඒ වගේ හැදෙනවා අපි කියන්නේ අයිසොමර්ස් කියලා. ඒ කියන්නේ ඒ හා සමාන වෙනස් රසායනික ද්‍රව්‍ය හැදෙනවා. මෙන්න මේවා තමයි අපිට අතුරු ආබාධ ඇති කරන්නේ. ස්වභාවික ද්‍රව්‍ය වලින් ලබා ගන්නා මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්, නැත්තම් ක්‍රියාකාරී සංඝටකවල මේවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ දේවල් වල අතුරු ආබාධ අඩුයි. එතකොට මේවා කොහොමද අපි හඳුනගන්නේ? ඇත්තටම ශ්‍රී ලංකාවේ තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ IBMBB ආයතනයේ, මේ ආයතනයේ තියෙනවා අපිට පුළුවන් රසායනික සංයෝග, මේ ශාකවල තියෙන රසායනික සංයෝග වෙනම වෙන් කරලා අපිට හඳුනගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අපි නොහිතුවට අපේ රටේ තාක්ෂණයේ තියෙනනේ, අපේ රටේ ඒ වගේ ලොකු තාක්ෂණයක් තියෙනවා. ඒ වගේන් ප්‍රයෝජන ගැනීම තමයි අඩුවෙන් සිද්ධ වෙන්නේ. දැන් IBMBB ආයතනයේ ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම ඊට ඒ දැන් ඔය අපි කැන්සර් ගැන කතා කරේ, මේ හා සමාන තවත් විවිධ රෝගවලට පරීක්ෂණ කිරීමට හැකි තාක්ෂණයන් ලංකාව තුළ තියෙනවා. හරි, ඉතින් ඔන්න මේ තාක්ෂණය උපයෝගී කරගෙන නව නිෂ්පාදනයක් ලංකාවට හඳුන්වලා දෙනවා වෝනලැක් නමින්. එතකොට මේ ඖෂධීය වටිනාකම මේකේ කොයි විදිහටද තියෙන්නේ? අර පෙර සඳහන් කරා වගේ මේ මේ ඖෂධීය නිෂ්පාදනය පිළිකාව නසන්න කොයි විදිහටද පාවිච්චි වෙන්නේ කියලා මේ ડોක්ටර් අපිට යම් පැහැදිලි කිරීමක්. ඔව්, මෙම නිෂ්පාදනය 100%ක් ස්වභාවික නිෂ්පාදනයක්. ඇත්තටම පිළිකා සඳහා ඔබ දන්නවා ඇති ශ්‍රී ලංකාවේ තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රමයක්. ඒ දේශීය වෛද්‍ය ක්‍රමයේ ගෙඩිවන පිළිකා කියලා අංශයක් තියෙනවා, අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක්. ඉතින් මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන ශාක ද්‍රව්‍ය කොළඹ විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණ කරලා මේ වගේ තියෙන ගැටලුවක් තමයි අපි දැන් සමාජයේ කතා කරාට මේ මේ දේවල් වලට හොඳයි කියලා ඒක විද්‍යාත්මකව තහවුරු කිරීමක් නැහැ. අන්නේ විද්‍යාත්මකව තහවුරු කිරීම තමයි කොළඹ විශ්වවිද්‍යාලය මගින් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම පිළිකා සෛල වලට මොකද වෙන්නේ, කොහොමද මේක විනාශ වෙන්නේ, කොච්චර ප්‍රමාණයක් වෙනවද, මෙන්න මේ දේවල් ටික තහවුරු කරගෙන නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක් තමයි වර්නලැක් කියන්නේ. මේකේ පීරිකා පියවි සෛල විනාශ කිරීමත් සමගම රෝගය පාලනය කිරීමක් සිදු කරගන්න පුළුවන්. හරි, ඉතින් ඔබට මේ වීඩියෝ නරඹන අතරතුරේදී එන ගැටලුව තමයි ඇත්තට මොකද්ද මේ මේ ඖෂධීය සංයෝගයට අදාළ වෙලා තියෙන මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියන වගේ ගැටලුවක් ඔබට ඇති වෙලා ඇති කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා වෛද්‍යතුමාට මම යොමු කරන්න සූදානම් වෙන්නේ මේ දැන් ඇත්තටම මේ 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 ඖෂධීය මේ ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා කොයි විදිහේ සංඝටකද පාවිච්චි කරලා තියෙන්නේ? ඇත්තටම අපි ශ්‍රී ලංකාව තුළ තිබෙන සංඝටක තමයි භාවිතා කරලා තියෙන්නේ. පුපුල ගැටතුඹ වගේ, ඒ කියන්නේ කැන්සර් වලටම දේශීය වෛද්‍ය ක්‍රමේ භාවිතා කරපු ඖෂධ වලින් තෝරාගත් ඖෂධ ටිකක් මේක විශේෂ ක්‍රමයකට අපි නිස්සාරණය කරනවා. කරලා තමයි අපි මේක වෙළඳපොළට නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි, ඉතින් මේ සාකච්ඡාව අතරතුරේදී අපේ කතාබහදී මතුවෙච්ච කාරණාවක් තමයි මේ ඖෂධීය සංඝටක වලින් නිෂ්පාදනය කරන්නේ විශේෂයෙන්ම පාරම්පරික ඖෂධ වලින්. එතකොට මේ ડોක්ටර් මට ඇති වෙන අනිත් ගැටලුව තමයි දැන් මේක ඖෂධයක්නේ, මේ ඖෂධයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යන්න කොයි විදිහටද කටයුතු කරන්නේ? ඔව්, වැදගත් කාරණයක්. මොකද ස්වභාවික සංඝටක වල ගුණාත්මක භාවය කාලයත් සමග ක්‍රමයෙන් අඩු වීගෙන යනවා. මේක ප්‍රධාන ප්‍රශ්නයක් ස්වභාවික සංඝටකවල. ඇත්තටම අපි මේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සඳහා අපි විශේෂිත ක්‍රම කිහිපයක් අනුගමනය කරනවා. ඒකෙන් වැදගත් හා ප්‍රධානම ක්‍රමය තමයි අපේ මේ තියෙන නිෂ්පාදනයේ සියලුම බැච්, ඒ කියන්නේ අපි දැන් නිෂ්පාදනය කරනවානේ, මේ මාසේ නිෂ්පාදනය කරොත් ඒකෙන් සාම්පල් එකක් කොළඹ විශ්වවිද්‍යාලයට අපි ලබා දීලා මේකේ ක්‍රියාකාරීත්වය අපි තහවුරු කරනවා. ඒ විදිහට අපි සියලුම ඒ නිෂ්පාදනය කරන සියලුම බැච් වලට මේක කරනවා. මේක කරන්න හේතුව වන්නේ ස්වභාවික නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වය
අවුරුද්දේ කාලවල වෙනස් වෙනවා. වර්ෂාකාලයේ තරමක් අඩුයි, වියලි කාලයේ ක්‍රියාකාරීත්වය වැඩි. අන්න ඒකත් එක්ක මේකේ ගුණාත්මකභාවයේ ඉහළ නැන්වීම සඳහා අපි මේ විශේෂ ක්‍රමය භාවිතා කරනවා. එතනදී අපි බලනවා කොයිතරම් දුරට පිළිකා සෛල විනාශ වෙනවද කියලා. හරි, එතකොට මේ ડોක්ටර් දැන් මේ මේක මේ විදිහට ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ අලවි ව්‍යාප්ත වෙන අතරතුරේදී පාරිභෝගිකයන්ගේ කොයි විදිහ ප්‍රතිචාරයක්ද දැනට ලැබිලා තියෙන්නේ? ඔව්, ඇත්තටම පාරිභෝගිකයන්ගේ ඉතා ඉහළ හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් පිළිකා රෝගීන් විවිධ අපහසුතාවයන් පත් වෙනවා පිළිකාව නිසා, වගේම ඒ ගන්න ප්‍රතිකාර නිසා. ආහාර ගැනීමේ අපහසුතා ඇති වෙනවා, ඒත් එක්කම විවිධ වේදනාවල් ඇති වෙනවා, ඒ වගේ විවිධ අපහසුතාවයන්ට ඇති වෙනවා. එතකොට අපගේ නිෂ්පාදනය භාවිතා කරලා එන පළවෙනිම අපිට එන දේවල් ටික තමයි අන්නේ අපහසුතාවයන් අඩු වුණා කියන එක. මීට අමතරව රෝගී තත්ත්වයේ සුවවීම් 100%ක් සුවවීම් අපිට වාර්තා වෙනවා. සුවවීමින් අය ඉන්න අයත් අපිට වාර්තා වෙනවා. හරි, එතකොට මේ ડોක්ටර් අනිත් ගැටලුව තමයි දැන් මේක ඖෂධයක් නේ, අපිට හිතුමනාපට අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. දැන් මම රෝගී අවස්ථාවක ඉන්න කෙනෙක් නම් මං කොහොමද මේ ඖෂධය පාවිච්චි කරන්න ඕන? ඔව්, මේක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත පෝෂක අතිරේකයක්. එතකොට අපි ඒක ඖෂධයක් කියලා අපි සඳහන් කරන්නේ නෑ, පෝෂක අතිරේක ඖෂධයක්. එතකොට මේ නිෂ්පාදනය ඕවර් ද කවුන්ටර්, ඒ කියන්නේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයෙන් තොරව භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්. මේක ලබා ගන්න පුළුවන් ඔබට වෙබ්සයිට් එක හරහා හෝ අපේ ආයතනයට පැමිණලා ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ලබා ගද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මං ගන්න අනිත් බෙහෙත් වර්ග සමග මේක භාවිතා කරන්න පුළුවන්ද, නැත්නම් මේ රෝගයට කොයිතරම් දුරට හොඳයිද, ඔය වගේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට අපේ ෆෙඩනා ආයතනයේ වෛද්‍යාංශයත් සමග කතා කරලා, වෛද්‍ය සංස්ථාවට කතා කරලා පුළුවන් ඒ පිළිබඳව විස්තර දැනගන්න. ඊට අමතරව ඒ නිෂ්පාදනය ලබා ගැනීමේදී අවශ්‍ය වෙන සියලුම තොරතුරු අපගේ නිෂ්පාදනයේ මිලදී ගන්න කෙනෙකුට ඒ නිෂ්පාදනයත් සමග ලැබෙනවා. හරි, ඉතින් ඔබත් මේ වීඩියෝ නරඹන අතරතුරේදී කොහොමද මේ නිෂ්පාදනය මිලදී ගන්න ඕනේ කියලා කල්පනා කරන කෙනෙක් නම් ඔන්න ඊට අදාළ කරන විසඳුම ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඔබට මේ නිෂ්පාදනය ඇත්තටම මිලදී ගන්න හැකියාව තියෙනවා ෆෙඩ්නා LS වෙබ්සයිට් එකෙන්. ඊට අමතරව අපේ මේ තිරේ දිස්වන දුරකථන අංකයට ඔබ කතා කරන්න. එතකොට ඔබේ නිවසටම ඔබේ දොර ළඟටම මේ ඖෂධය ඔබට ලැබෙන්නට සලස්වාවි. 0700 2400 0700 2400 කියන දුරකථන අංකයට ඔබ කතා කරන්න. එතකොට ඔබට මේ ඖෂධය මිලදී ගන්න මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව මාර්ගගත ක්‍රමයේ ඔස්සේ එහෙම නැත්නම් ඔන්ලයින් ඔබට මේක මිලදී ගන්නත් අවස්ථාව සලස්වලා දීලා තියෙනවා. ෆෙඩ්නා LS කියන වෙබ්සයිට් එකට ගියොත් මේ පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. එතකොට මේ වෛද්‍යතුමා දැන් මේ නිෂ්පාදනය මේ පිළිකාවට විසඳුමක් ලබා දෙනවට අමතරව යම් සමාජ සත්කාරකමය කටයුත්තකුත් සිද්ධ වෙනවා. අපි ඒ ගැනත් මතක් කිරීමක් කරමු. ඇත්තටම පිළිකාව කියන්නේ අපි මානසිකව වැටෙන රෝගයක්. ඉතින් ඒකත් එක්ක මානසිකව වැටෙද්දී අපේ ආර්ථික තත්ත්වයත් යම් තාක් දුරට පහළට වැටෙනවා. ඉතින් මේ පිළිබඳව සලකලා බලලා උසස් පෙළ හදාරන ශිෂ්‍යුන්ට අපි අපේක්ෂා නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. ඉතින් එමගින් ඒ ඉගෙන ගන්න දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අපි මේ ශිෂ්‍යත්වය ලබා දෙනවා. හරි, එතකොට අපේ මේ වීඩියෝවේ අවසන් කරන්න සූදානම්ින් ඉන්නේ. අතරතුරේදී තවත් ගැටලුවක් මතුවෙනවා අපේ වෛද්‍යතුමන්ට යොමු කරන්න සූදානම්ින්. දැන් ෆෙඩ්නා ආයතනය කොළඹ විශ්වවිද්‍යාලයට අමතරව තවත් මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධල කටයුතු කරනවා. විශේෂයෙන්ම නිෂ්පාදනයක් එළියට දාද්දී, එහෙම නැත්නම් පාරිභෝගිකයතට පත් කරද්දී ප්‍රධානම කාරණා බවට පත් වෙනවා රිසර්ච්. මේ පිළිබඳ අලවි සමීක්ෂණ සහ එයාදී දේවල් කරලා තමයි මේ නිෂ්පාදනය පාරිභෝගිකයතට පත් කරන්නේ. එතකොට මං ඔබට යොමු කරන ගැටලුව තමයි දැන් මේ ෆෙඩ්නා ආයතනය මේ විදිහට කොළඹ විශ්වවිද්‍යාලයට අමතරව තව විශ්වවිද්‍යාලයක සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඔව්, ඇත්ත වශයෙන්ම අපි විශ්වවිද්‍යාල කිහිපයක් සමගම වැඩ කටයුතු කරනවා. සබරගමු විශ්වවිද්‍යාලය, ඒ වගේම රුහුණ විශ්වවිද්‍යාලය, සමහර ඒ කියන්නේ එකම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සමග කරනවා, ඒත් එක්කම සයන්ස් ෆැකල්ටි එකක්, ඒ වගේ විවිධ විශ්වවිද්‍යාල එක්ක අපි වැඩ කටයුතු කරනවා. ඇත්තටම මේක කරන්න හේතුවන්නේ
විශ්වවිද්‍යාලය මගින් ඉතා විශාල රිසර්ච් ප්‍රමාණයක් කරනවා නව සොයා ගැනීම් කරනවා. ඒ වුණාට මේවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අතහිත දීමක් ලෙස එක හේතුවක් අපි මේ විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙන්නේ. ඊළඟ දේ තමයි මේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය තහවුරු කිරීම, නැත්නම් ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම අපිට රිසර්ච් එකක් මගින්, පර්යේෂණ මගින් සිදු කර යුතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ නිෂ්පාදනයන්ගේ සංවර්ධන කටයුතු සඳහා අපි විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වීම සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි ප්‍රමුඛ ටීවී වැඩසටහන ඔබ වෙතට ගෙනාවේ. ඔන්න ඔබටත් ඔබේ පවුලේ හිතවතෙකුට හෝ මේ පිළිකා රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඒ සඳහා ඖෂධමය පෝෂණීය අතිරේකයක් විදිහට මේ නිෂ්පාදනය ඔබට මිලදී ගන්න පුළුවන්. අපි නැවතත් මතක් කරන්නේ මේ තිරේ දිස්වන දුරකථන අංකයට ඔබ කතා කරාම ඔබේ නිවසටම ඔබේ නිවස අසලටම මේ ඖෂධය මිලදී ගන්න හැකියාව තියෙනවා. ප්‍රමුඛ ටීවී තුලින් ඔබ වෙතට ගෙන ආපු මේ වීඩියෝ එක අපි හමාාර කරන තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ අලුත් අලුත් දේවල් ඔබට නරඹන්න අවස්ථාව තියෙනවා. ඔබ තවමත් subscribe කරලා නැතිනම් මේ සඳහා ඔබට අවස්ථාව තියෙන බව මතක් කරන්නේ. එනම් ඔබේ නිරෝගී යහපැවැත්ම පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබේ ආහාර රටාව පිළිබඳව අවධානය යොමු කරන්න. එහෙනම් ඔබට නිරෝගීමත් සුබ දවසක්.